කියලා පිළිගන්න ඉතින් සාදරෙන් ඔන්න ඉතින් කාරීකින් තමයි මැච් එක ප්ලේ කරන්නේ ඒ වුණාට මේ මැච් එකේ විශේෂත්වය වෙන්නේ යින් හරිද ඉන්නේ යින් යින් ප්ලේ කරන ඔයගලන්ට ගේම් ප්ලේ එකක් දෙන්න ඕන හින්දා ඉතින් අපි යමු ඉතින් යින්වත් පින්නගෙන ඒත් එකම කාරීකින් වැඩිය පින්නගෙන ඉතින් ලොකු ගේම් ප්ලේ කරන්න මේක ඉන්නට ඉවරච්ච මැච් එක ඉතින් එනිමි ටීම් එකෙත් යින් කෙනෙක් ඉන්නවා ඉතින් මම ඒක හින්දා දෙකෙත්ම යින්ලා ඉන්න හින්දා ඉතින් මේක යින් ආපු දවසේම තමයි මේ ගේම් ප්ලේ එක මට සෙට් උනේ ඉතින් යින් මම ගත්තේ නැහැ ඉතින් යින් කොහමද කමෙන්ට් එකක් දාන්න ඉතින් ඕගලන්ට කොහමද හොඳද ගත්තද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් අපි ඉන්න කට්ටිය බලමු ඉතින් ඉන්නවා සබර් කෙනෙක් ඒත් එක්ක මෙතනින් ඉන්නවා කාරි මෙතනින් ඉන්නවා ඔඩෙට් කෙනෙක් අපේ මැකෝකොලුවා එතකම මෙතනින් වේ වැලීර ඉන්නවා එතක මෙතනින් ඉන්නවා යින් ඉතින් යින් කියන්නේ නිජින්ගේ ඇල්ටිය නම් තනිකර පට්ටම ගතියක් ආවා තියෙන්නේ ඉතින් ඒත් එක මෙතනින් එන්ජලා කෙනෙක් ඉන්නවා එනිමි ටීම් එකේ ඉතින් බඩැක්ස් ඉන්නවා එතක මෙතනින් ඉන්නවා කවුද මේ වෙනඩීරා නේද මෙනටිරා ඉන්නවා එතක මෙතනින් ඉන්නවා යුඩෝරා එතකම එනිමි ටීම් එකෙත් යින් කෙනෙක් ඉන්න ආකාරය තමයි අපිට පෙනියන්නේ ඉතින් අපි බලමු ඉතින් ඒ පැත්තේ ඉන්න මේ පැත්තේ ඉන්න ගේම ගහන්න කියලා ඉතින් බලාගෙන ඉමු ඉතින් මොන වගේ ගේමක්ද යන්න කියලා එතනින් ඉන්නවා ගැම්මඩම නිය සුපිරියක් කියලා හිතනවා මට යෙන් ඒ කියන්නේ මට සෙට් වුණා ඉතින් මැච් දෙක තුනකම අල්ඩිය දැම්මට පස්සේ තමයි අනාත වෙන්නේ හරිද අල්ඩිය දැම්මට පස්සේ තනිකරම අර කොටු වෙනවනේ බොක්සින් වලල්ලක් වගේ ඉතින් ඒ කියන්නේ අමුතුම ආතල්යක් දෙන්න ඉතින් කවු ඒ කියන්නේ වෙනම කියන්නේ කලින් හීරෝස්ලාගෙන් ඔය වගේ ආතල්යක් ගන්න බැරුව කියන්නේ ඉතින් මේ පාර ප්ලේ අයයි ඒ කියන්නේ ඊයනුයි එනිමියයි තමයි ඒක ඇතුලේ කොටු වෙන්නේ ගැම්මඩම ඉතින් අපිට පේන්නේ නැහැ ඒක ඒ කියන්නේ අපි දැන් ළඟ හිටියත් ඒක පේන්නේ නැහැ ඉතින් මම හිතන්න දැන් නම් දැකලා ඇති කඩක් කට්ටිය මේ යින් යින් කොහමද ප්ලේ කරන්න කියලා සහ ප්ලේ කරලත් ඇති ඉතින් යින් කොහමද ඉතින් කට්ටියට යින් හොඳයි ඉතින් මේ පැද කෙනින්ම යුඩෝරව කිල් කරගන්න පුළුවන් chance එකත් හම්බෙලා තියෙනවා ඒකම අපි මේ පැත්තට යමු මේ පැත්තට ගියාට පස්සේ අපිට පේනවා බඩැන්ක්ස් ඉන්නවා මේ පැත්තෙන් අපි බලමු බඩැන්ක්ස් ටක් කියලා කරන් කියලාගෙන යන්න පුළුවන් ඉතින් ලාඩෝ අල්ටිය දාලා මෙතනින් මරා ගන්න පුළුවන් chance එකක් හම්බෙයිද අම්මෝ මෙරුව කියන්නේ ඒකම මෙතනින් ඔඩෙට් කොහම හරි මරා ගන්න පුළුවන් chance එකක් හම්බුණා ඉතින් ගැම්මටම ඒකම බෙනඩිටා එනවා බෙනඩිටා ආවට බෙනඩිටා යල කරගන්න දෙන්නේ නැහැ මොකද ෂෙප් එකේ මෙතන ටවර් එකට බැක් වෙන්න පුළුවන් වෙනවා අපේ ඔඩෙට්ටට බිසනයක් පටන් ගමු නැත් ඉතින් මුලින් නම් ඉතින් ලොකු බිසනයක් බලා ගන්න බෑනේ ඉතින් කට්ටිය මේ විදිහට තමයි ඉන්නේ මම නම් යින්ව ගත්තේ නැහැ මොකද කියනවා නම් මට මම තෙරිස්ලව ගත්තා ඔයගොල්ලෝ දකින්නද මම තෙරිස්ලව එහෙම ගත්තා ඉතින් මට ෆයිටර්ස්ලා ඉන්නවා දැන් ලෙමෝඩ් එහෙම ඉන්නවා ප්ලේ කරන්න රූබී ඉන්නවා ඒක නිසා මම යින්ව ගත්තේ නැහැ ඉතින් පස්සේ කාලෙක ට්‍රයි එකක් දෙමු අරන් ප්ලේ කරන්න ඉතින් ගැම්මටම මොන්චරක් මෙතනින් මෙතනට වලියක් සෙට් වෙන සිද්ධියක් තියෙනවා ඉතින් කට්ටිය මෙන්න ඕගොල්ලන්ට පේනවා මෙතන එන්ජලා ඉන්නවා ඉතින් මෙතනින් බෙනඩිටා ඉන්නවා ඉතින් එනිමි ටීම් එකේ යිනුත් ඉන්නවා බලමු එයිද කියලා ඉතින් මට බලා ගන්න ඕනේ අර අල්ටිය දාලා ගහන එක ඒක ඕමෝ ඕ අඩෝ අඩෝ ඒ අල්ටින් අල්ටින් එලියට යන්න බෑ හරිද ඒක තමයි පට්ට මාතල් එක ඉතින් මම මේකේ තව වීඩියෝ වගේක් එහෙම දැක්කා මේ ඒ කියන්නේ ඔය ඕකර දකින්නේ දැන් පහර දුන්නා අර නික පොලොට ගහන වගේ සිද්ධියක්. ඉතින් ඒකින් ගැලවිලා ගියාට පස්සේ මම දෙක එක ප්ලේ කෙනෙක් ඔය රීකෝල් රිවින් නෝ ඒකස්සේ. ඒ කියන්නේ ඕක කරන අතුරු දිදී. එතකොට හෙලවෙන්න බැරි සිද්ධියක් තියෙනවා මං හිතන්නේ. එහෙන ආතල් ලැග්ගන්නේ. ඉතින් ඒ උනාට අර හිතුවටත් වඩා ඉතරම ලොකු මේකක් නැහැ. ඒක නිකන් අර නිකන් අර වෙනස් දෙයක් උනාට ලොකු දෙයක් නැහැ ඒකේ මම දකිනේ කියන්නේ ලොකු දෙයක් ඒක ඇතුළේ ඉඳගෙන කරන්න බැරි සිද්ධියක් තියෙන අර එකපාරටම මේ ගහලා ඩැමේජ් කරන්න විතරයි පුළුවන් මම හිතන්නේ මේ අර නිකන් ගොඩක් කියලා නිකන් අර නිකන් අමුතුවක් කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ නිකන් අර අපි හිතුවට වඩා අඩු ලෙවල් එකක් තමයි මම නම් හිතන්නේ දැන් නිකන් ඇවිල්ලා තියෙන අර ඉස්සර කියන්නේ මෙහෙම එයි කියලා අපි නිකන් හීන
මාන හිටියට නිකන් ඒ වගේ සිද්ධියක් නෙමෙයි මට පේන්නේ නම් ආවේ ආවේ නිකන් නිකන් බාල කරලා ආව කියලාත් හිතෙනවා මට. ඉතින් අපේ ඉතින් එනිමි එනිමි එකයි අපේ එකයි දෙන්නම එක දෙන්නම ඇතුළේ ඉන්නවා. ඉතින් මෙතනින් එක්සිකියුට් එකක් ගන්නවා එනිමියෙන්. ඉතින් කෙලින්ම අපේ ඉතත් ඒ ජිංගෝ එතන කිල්ලලා, මොකද එයාගේ අල්ටි වෘත්තකම කෙලින්ම කෙලවෙලා යන සිද්ධිය තමයි තියෙන්නේ. මෙතන ටවර් එක නොයි මම ඉතන එන්ජලාගෙන පාරක් වදිනවා. ඉතින් ගැම්මටම ඉතින් එතනින් එක්සිකියුට් එක තිබ්බින්ද තමයි ගෑමක් ගෑමක් ගා ගන්න පුළුවන් chance එකක් හම්බුනේ මම හිතන්නේ. ඉතින් එතන දෙන්නම නිකන් එක සේම් ගියපු හින්දා කාවත් මරා ගන්න එතන හයිරා මුන්නේ ඒක ඇතුළේ තියෙන ඉඳීරාවට පස්සේ තමයි මරා ගන්න පුළුවන් chance එකක් හම්බුනේ. ඉතින් මෙතන යම් බඩැන් අම්මුණා බඩැන් ගැල්ටියට අවු වෙන්න තුන. ඉතින් කොමරි කෙල් කර ගන්න පුළුවන් chance එකක් හම්බෙයිද කාවරි කොමරි ඔඩෙට් උත් එතන අල්ටි දාන වෙනකොට එතන අල්ටි කඩා ගන්න පුළුවන් chance එකක් තමයි හම්බලා තියෙන්නේ. අපේ තින් මේ බාර මොනව කරයිද මොනව කරයිද නනනනනා What happened to Ying? ඉතින් Ying කොහමද ඔයගොල්ලන්ට මොන විදියට ෆීල් වුණේ කියන එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒක කියන්න. ඉතින් මෙතන එනිමි Ying මරා ගන්න පුළුවන් වෙන අපේ සබර්ට කොහමද එතන වලල් අස්සේදී ගැම්මටම. ඉතින් අපිට ඒක බලන්න හම්බෙන්නේ නැහැ ඇත්තටම කියනවා නම්. ඒ කියන්නේ එතන වලිය දැන් අපි Ying අපි ප්ලේ කරනවා නම් මේ මැච් එක. ඉතින් අපි Ying නෙමෙයි නම් ඒ කියන්නේ Ying ට විතරයි නේද ඒක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ මැප් එකෙන් නොපෙනී යනවා. ඒකයි සිද්ධිය හැබැයි. ඔ එන්ජලාට තව එකයි. ඔ හැම තමයි ඒ පවර් එක පට්ට නේද? මෙතන ඒ පවර් එක සුපිරිය තමයි කියන්නේ. ඒක ඒක වැදුනොත් වැදුනා. හැබැයි නැත්තම් ඉතින් ඒක ලේසියෙන්ම ගැලවිලා යන්න තිනකට තියෙනවා. ඒක බේරුනොත් එහෙම වැදුනොත් වැදුන සිද්ධියක් තමයි තියෙන්නේ. අමුතුම ස්ටයිල් එකක ෆයිට් කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් පට්ට ඉතින් ඇත්තටම කියනවනම් මේ අමුතුම ගැම්මක් තියෙනවා. ඉතින් වෙනස් මාකාරයක හොඳයි. ඉතින් ඒකත් එක්තරාතකින් මොකද වෙනස් කමක් අපිට දකින්න පුළුවන් වුණා. දැන් මේ එක දිගටම ආපු හීරෝස්ලා ටිකක් සුපිරියක් කියලා මට හිතනවා. නිකන් අමුතුම අමුතුම මේ හීරෝස්ලා සෙට් එකක් ආවා කියලා හිතනවා. මොකද කියනවා නම් ඔයගලන්ට දකින්න නැති වැලන්ටිනා ඒත් එක්කම එඩිට් නිකන් අමුතුම අමුතුම සිද්ධිය අලුත් හීරෝස්ලා එන සිද්ධියක් තමයි තියෙන්නේ දැන්. සුපිරියක් තමයි ඉතින් මොන්චරක් බැඩැන් බැඩැන් එක්ක සෙට් උනද තාම Ying Ying බැඩැන් එක්ක Ying නේද නම මං හිතන්නේ Y Ying හරි Ying හරි අරෝ මෙතන ඒක පෙන්වන්න බැරුව ගියා කියන්නේ මෙතන කරීනත් එක්ක මේ වලියක් මම මේ කරීනා මමනේ Ying එක වලියක් ඉතින් Ying ඒක ඇතුළේදී මට මරා ගන්න පුළුවන් වෙනවා ඒ වුණාට එඩියට ආපු ගමන් කෙනෙක් වට කරලා පාර දෙනවා මේ එනිමි ටීම් එකේ. ඉතින් ඇත්තටම අපේ ටීම් එකේ කට්ටිය ඉන්නව නම් Ying අල්ටි ඇත්තටම දාන්න ඕනේ නැහැ. මොකද අනිත් කට්ටියට බලන් ඉන්න වෙන්නේ ඊට පස්සේ එළියේ ඉඳගෙන සමහර වෙලාවට ඇතුළේදී සපෝට් නැතුව Ying මැරෙන්න උනත් ඉඳ තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඉතින් බොරුවට අල්ටි දාන්න ඕනේ නැහැ කට්ටිය ඉද්දිනේ. කෙනෙක් අවශ්‍ය වෙලාවක ඉතින් එනිමි ටීම් එක මේක සැලෙන්ඩ වෙනවා. ඔයාලට පේන්නේ නැති එනිමි ඩිෆීට්. ඉතින් ඔහොම තමයි ඉතින් විනාඩි 9 මැච් එක ඉවරනේ. මට පෙන්වන්න ඕනේ උනේ මේක Ying කොහොමද කියලා. ඉතින් මොකද මැච් එක ගුණත් ඒක පොඩ්ඩක් බලා ගන්න අමාරු වෙනවා අපිට. එහෙනම් හැමෝටම ජය වේවා. පොඩි ගේම් ප්ලේ එකක්. ඉතින් කිල් අතර එනිමි ටීම් එකට ගන්න පුළුවන් වෙලක් තියෙන්නේ. Ying ගෙන් ඔහොම තමයි ප්ලේ කරේ. ඉතින් අපේ ටීම් එකේ එනිමි ටීම් එකේ ප්ලේයර්ස් දෙන්නෙක්. එහෙනම් හැමෝටම ජය වේවා.